හිතවත් මිත්‍රෝනි 1977 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ විශාල බලයක් විධායක ජනාධිපතිවරයාට ලැබෙනවා. එහෙම නැත්නම් මේ රටේ පරිපාලනයේ සම්බන්ධයෙන් ඌට විශාල බලතල සමූහයක් ලැබෙනවා. තනි පුද්ගලයෙකුට මේක කරගෙන යෑමේ අපහසුතාවක් පවතින නිසා තමයි ඔහුට මැති ඇමතිවරු කණ්ඩායමපත් කරගන්නට අවස්ථාවක් දෙන්නේ. මිත්‍රෝනි අපේ රටේ පත්වන මැති ඇමතිවරුන්ට අති විශාල වරප්‍රසාද ප්‍රමාණයක් හම්බ වෙනවා. ඔහුට පෞද්ගලික සේවකෝ ටිකක් තියාගන්න හම්බ වෙනවා. ඊට අමතරව වාහන විශාල ප්‍රමාණයක් ලැබෙනවා. පෙට්‍රල් දීමනාව ලැබෙනවා. මේ වගේ බොහෝ දේවල් ඔවුන්ට ලැබෙනවා. ඒ නිසා අපේ රටේ පාර්ලිමේන්තුවට ගිය ගමන් ඊළඟට ඔවුන් බලන්නේ කොහොම හරි මැති ඇමතිකමක් ගන්න. හැබැයි මැති ඇමතිවරු පත් කිරීමේ නියම කාර්යභාරය නැත්නම් නියම අරමුණ විකෘති කරලා තමයි මේ තියෙන්නේ. මොකද මැති ඇමතිවරු පත් කිරීමේ නියම අරමුණ තියෙන්නේ තමන්ගේ හිතවත්තුන්ට නැත්නම් තමන්ගේ ඇටමිරිකනෙවුන්ට මොකක් හරි තනතුරක් දෙන්න නෙමෙයි මේක තියෙන්නේ. මේක තියෙන්නේ විධායක ජනාධිපතිවරයාට තමන්ගේ වැඩ පහසු කරගන්න. හැබැයි අපේ රටේ මේක වෙනස්. මේ රටේ ඉන්න හැම එකෙක්ම වගේ උත්සාහ කරමින් ඉන්නවා මැති ඇමතිකමක් ගන්න. මොකද එකක් තමන්ට කාර්ය මණ්ඩලයක් තියාගන්න පුළුවන් වාහන තියෙන හින්දා, පෙට්‍රල් දීමනා ලැබෙන හින්දා, ඒ අතරතුරේ ලෝක වටේ රවුම් ගහන්න ලැබෙනවා මේ කාරණා නිසා. මිත්‍රෝනි ගෝඨමේසරේ ජනාධිපති වුණාට පස්සේ විශේෂයෙන්ම කැබිනට් ඇමතිවරු 15යි පත් කරේ. නියෝජ්‍ය ඇමතිවරු 30ක් විතර පත් කරා. කොහොමද රාජ්‍ය ඇමතිවරු තවත් ඔහොම පත් කරලා දැන් 80කට 90කට කිට්ටු වෙන පැටව ගහලායි තියෙන්නේ. කෙසේ වෙතත් මිත්‍රෝනි මේ වෙනකොට කැබිනට් ඇමතිවරු කැමති නැහැ නියෝජ්‍ය ඇමතිවරුන්ට සහ රාජ්‍ය ඇමතිවරුන්ට අවස්ථාවක් දෙන්න. මේ නිසා විශාල කලබලයක් ඇති වෙමින් තිබෙනවා. විශේෂයෙන්ම රාජ්‍ය ඇමතිවරුන්ට හා නියෝජ්‍ය ඇමතිවරුන්ට සමහර අමාත්‍යාංශ වල ඉන්න කාර්යාල කැලලක්වත් නැහැ කියලා තමයි ආරංචි මාර්ග සඳහන් කරන්නේ. ඒ විතරක් නෙමෙයි සමහර පුද්ගලයෝ මිනි මරා ගන්නවා වාහනවලට. මොකද 15 දෙනෙක් අතර විශාල ආයතන ප්‍රමාණයක් දැන් බෙදලා ගිහින් තියෙනවා. මේව හැම ආයතනයකටම තමන්ගේ කාර්ය මණ්ඩලයෙන් ඔබන්න පුළුවන් කියන එක පාර්ලිමේන්තුවේ ඉන්න බහුතරයක් දන්නවා. ඒ නිසා සාමාන්‍යයෙන් අර යක්කුන්ට දෙන පිදේනි වගේ තමයි මේ ඇමතිකම. විශේෂම ඔබ දන්නවා යක්කුන්ට මල පෙරේතයන්ගෙන් වැඩක් ගන්නකොට අපේ ගම්බල මිනිස්සු විශ්වාස කරනවා උන්ට හොඳ පිදේනියක් දෙන්න ඕන කියලා. අන්න ඒ වගේම තමයි පාර්ලිමේන්තුවේ ඉන්න මල පෙරේතයෝ ටික සතුටු කරන්න තමයි මේ මැති ඇමතිකම් දැන් පාවිච්චි කරන්නේ. මොකද මේකේ මූලික අර්ථය දැන් විකෘති වෙලා. හැබැයි මිත්‍රෝනි අද වෙනකොට මවුන් සීලව දෙනා කිසි හිරිගිතක් නැතුව මිනි මරා ගන්න තත්වයකට පත් වෙලා තිබෙනවා. මේකට ප්‍රධාන හේතුව තමයි ඔවුන් දන්න ඇමති කමේ රහ. ඇමති කෙනෙකුට කොච්චර හොරකම් කරන්න පුළුවන්ද කියන එක. ඇමති කෙනෙකුට කොතරම් බලය අයුතු ලෙස යොදාගෙන දේවල් කරන්න පුළුවන්ද කියන කාරණේ. ඉතින් මිත්‍රවරුනි තවදුරටත් ප්‍රජාතන්ත්‍රවාදී නාමේ මෙසේ අපි කඩේ යනවා නැද්ද කියලා අපට හිතන්න වෙලා තියෙනවා. ඉදිරි මැතිවරණයේදීවත් කැහි ගෑණි දීලා ඔටු ගෑණි ගන්න නැතුව මේ රටට ගැලපෙන දක්ෂ හැකියාවක් ඇති සමාජ දේශපාලන කණ්ඩායමක් අපි බලයට පත් කරගනිමු. මිත්‍රෝනි අරගලෙන් ත්‍රජයග්‍රහණයක් තමයි ඔබට සීමත් කරමින් මා ඔබෙන් සමුගන්න. ඔබ සැමට ජය.